ජීවිතේ වෙන දේවල් දුකයි කියලා හිතාගෙනම බාරගන්න එපා. ඒකේ වෙලාවට බලන්න. මට තේරෙනවා සීයේ. මට තේරෙනවා. චුටි මෙනික. සීයේ. ජනිත් ගැන මොකද හිතන්නේ? ඔය ඇසේ පරිස්සමනි. ජනිත් ගැන දයාසිරි මහතාට හිතෙන දෙයක් ඇත. එහෙත් ඔහු ඒ කාටවත් කිව්වේ නැත. ඒ ඔහුගේ පෞද්ගලික නිරීක්ෂණයකි. සමහරු දකිද්දි සීයේ හිතෙනවා එයාව ජීවිතේ කවදාරි දැකලා තියෙනවා කියලා. අඳුනනවා කියලා. ගොඩක් සමීපව ඉඳලා තියෙනවා කියලා. එයාලව දකිද්දි මොනවද අතීතයේ දෙයක් මතක් වෙනවා. මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒත් හරි උරුයි වගේ. ඒක මහා පුදුමාකාර දෙයක්. එහෙම කෙනෙක්ව දැක්කම ලොකු පහසුවක් දැනෙනවා. මොකද සතුටක් හිතට එනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒත් හරි උරුයි. හරියට නිකන් ගිය ආත්මයක ළඟ වුණා වගේ. කාගෙනද චූටි මැණිකට එහෙම හිතෙන්නේ? සපෝ දයසිරි මහතාගේ වතරම් බර වී දැස් පියාගත්තායි. මේ ජීවිතේ එහෙම හිතුනේ එක්කෙනෙක් ගැන පමණකි. සාකර ගැන. සපෝ අවංකවම කීවායි. දයසිරි මහතා කෙල්ලගේ මේ අවංක බවට ආදරය කළායි. එයා හරි පුදුම කෙනෙක්. එච්චරයි මන් දන්නේ. පුදුම විදියට තේරුම් ගන්නවා. ඒක ගොඩක් දෙනෙක් ළඟ නැහැ. කෙල්ල බොනද කිල්ලක් නෙවෙයි. ඇයි මේ කියන කතා සියල්ල ඇත්තේ? මට සීයේ එයාව හොඳට දැනෙනවා. මහා පුදුම විදියට. මට එයාව අලුතින් තේරුම් ගන්න ගියේ නැහැ. ඇත්තමයි. ඒ සීය සමහර කවි තියෙන්නේ. ඔව්. එකපාරක් ඇහුවම නිකම්ම කටපාඩම් හිටිනවා. නේද? ඇත්තමනික. එයත් එහෙමයි. ගොඩක් පැටලිල් නැහැ. ඒ වගේම යාගෙන මට තව දෙයක් දෙන්නවා. ඒ මොකද්ද පුතේ? අපි දකින අයංසක පහට සාගර ඉන්නවනේ. එයාගේ ඇතුළේ ඉන්න තව සාගර කෙනෙක්. එයා ඇත්තරම සාගරයම තමාසියේ. මේ දොස්තර මහතුරු 1000ක් ළඟ නැති දක්ෂකම එයාගාව තියෙනවා. මං ඒක දන්නවා. දයසිරි මාතා කෙල්ලස් සමග 100%ක් එකගයි. ඒ දක්ෂතාවය ඔහු ඇඳින්නේ සාගර සමග කතා කළ ප්‍රථම දවසේය. එයා කවදාරි තැනකටයි, හිතාගන්න බැරි තැනකටයි. ඒසී එයාට ඒකට ටික කාලයක් යයි. එයාට අම්මා තාත්තා නැහැ, උදව් කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා එයාට මේ සමාජෙ නැගිටින්න ටිකක් අමාරු වෙයි. ඒසී එයා කවදාරි නැගිටි. දයසිරි මාතාට සපෝගේ මේ කතාව පුදුම නැත. හැම මිනිහෙක් ගැනම මේ ලෝකයේ එක් ගැහැණියක් පුදුමාකාර අනාවැකියක් පළ කරයි. ඒ සමහර විට ඔහුට ලැබෙන නියත විවරණයකට සමානය. සීයේ, චූටි මැණික, අපි සීයේ යාට ඒ ගමනේ යන්න යාව නිදහස් කරමු. එහෙම කරන්නේ මම. ඉන්පසු කෙල්ල ඇඬුවායේ. දයසිරි මාතා කිසිවක් කිව්වේ නැත. කෙල්ලගේ දෙදරන පපුවේ තරම දයසිරි මාතාට දැනේ. වහාරි උතුම් කෙල්ලෙක්. ඕ කිවේ එපමණකි. සපු දයසිරි මහතාව තවත් අතින් ළඟට තද කරගත්තාය. මං වාට කෝපි ටිකක් හදාන් ගෙනත් දෙන්නද? මට නිදිමතත් නෑ තමා. සබු කාමරින් පිටුවේ එහෙමම කියාගෙන. දයසිරි මහතා එහෙමම සීතල සඳල්ලට ආවේය. ජීවිතේ මහා පුදුමාකාරයි ඔහුට සිතුනි. ෆාම් හවුස් එකෙන් යන්නට කාලේ එළමැති බව සාගරට නොටෙන ඕනවේ. එහෙත් බලකති අමකින් තමා මේ සීදල පතනයට බන්ධ ඇතිසයක් ඔහුට දැනේ. ජනිත් ලොකු බණ්ඩාර දකිද්දී හදවතට ආභිය කුමක්දැයි සාගරටම සිතාගත නොහැක. ඒ පපුවේ පතුලටම කිනා බැසගිය මරණීය වේදනාවකි. උල් ආයුධ පපුවට කිනා බැස යළි පිටතර ගනිද්දී දැනෙන වේදනාව මීට සමාන විය යුතුය. අම්මා තාත්තා නැති වූ දවස්වල හදවත එලා ගත්තේ මේ කරුමක්කාර පාළුව බව සාගරට මතකය. ඒ කරුමක්කාර නීරස පාළුව මොහොතකට හෝ නැතිව ගියේ පතනයට ආපසුය. දැන් යලිත් ඒ පාළුව බාරගන්නට හදවත සූදානම් කරගත යුතුය. සාගර ගල්පකුණසල වාඩියේ දැන් ටිකකට ගල්ලි. වෙන දවසක නම් මේ සීතලේ මෙතන ඉන්නට තමාරුය.
ඒ තද පපු ඇත්තේ මේ සීතලටත් වඩා කටුක දුකකි. දෑසිරි මහතා සාගරද සෑන වෙලාවක් සිට බලාගෙන උන්නේ. ඔහු තමා මෙතන සිටිනා බව නොදනි. ඕගෙන හදවතට දැන්න දුක ඒ ඇසිල්ලීම නැතිවගේ කෙල්ල කිව් දේවල් සීවිද්දී. එයා කවදාරි තැනකටයි ඒ තැනට යන්න යාව අපි නිදහස් කරන්න ඕන. ඒ කතාව පුදුමාකාරය. සාගර ෆාම් හවුස් එකට ආදවස දයාශ්‍රී මාතා සිහි කළේ. කෙල්ල කියන්නේ ඇත්තේ. ඔහුව දකිදී තමාටද මහා උරුපුරුදු බව ඔහුගෙන් පෙන්නේ. ඒ හැඟීම තමාටත් වඩා කෙල්ලට දැනී ඇති බව අද ඇයම පිළිගත්තාය. මේ ලෝකයේ හැමෝම ගැන එහෙම හිතෙන්නේ නැත. සමහරු දකිද්දී සීට එන්නේ තාප්පය ගල්ගෙඩියේ. එවැනි කෙනෙක් සමග ජීවත් වීම කොතරම් අසීරුදයි දයාශ්‍රී මහතා දනී. ජනිත් ලොකු බණ්ඩාරව දකිද්දි දයාශ්‍රී මහතා දුක සිතුනේ කෙල්ල ගැනය. සමහරට සපෝට ඔහු සමග විවාහ වන්නට සිදු නැත. එසේ වුවත් කෙල්ලගේ ජීවිතේ කළුවර ගේකට දමා වසා තැබූ මල් පැලයක්සේ වනු ඇත. හිරවෙලිය නැතුව ඉක්මනින්ම මල මියදුනු ඇත. ජනිත් ලොකු බණ්ඩාර සංවේදී කොල්ලෙකු නොවේ. දයාසිරි මාතරයේ සක්සුදාසේ පැහැදිලි. විවාහ ජීවිතේට ගැළපෙන්නේ සංවේදී කෙනකි, දයාවර කෙනකි. අනෙක් කෙනාව ඉවසන, ඇයව තේරුම් ගන්නට උත්සාහ කරන, ඇයට ගෞරව කරන කෙනකි. විවාහය යනු දෙදෙනෙක් ක්‍රීඩා කර එක්කෙනින් පමණක් දෙන්න ක්‍රීඩාවක් නොවේ. දෙදෙනෙක් ක්‍රීඩා කර දෙන්නාටම ජයත්වන ක්‍රීඩාවකටය. එසේ වනට නම් දෙදෙනාම සංවේදී විය යුතුය, එකිනෙකාට ගෞරව කළ යුතුය. සපු ගැන වඩාත් දන්නේ තමයි. ඇයට ඇත්තේ ගේ කිරිල්ලියකගේ බඳු කුඩා හදවතකි. කෙල්ලව සතුටු කරන්නට මහ ප්‍රාණ දේවල් අවශ්‍ය නැත. ඇ ජීවිතේ මහා දේවල් බලාපොරොත්තු වන්නේ නැත. ඉල්ලන්නේ තා කුඩා සතුටකි. ඒ දෙන්නේ නම් එවෙනින් ජීවිතයව දෙන්නට ඇය සූදානම්ය. සපු දෑසිරි මහතාට කෝපි එකක් රැගෙන සඳල්ලට ආවේ ඒ මොහොතේ. සපු සියයට තේකදී සාගර දෙස මොහොතක් බලා උන්නාය. මං හිතිය කොල්ලව දිගටම ළඟ තියාගන්න. එච්චර ඕන කොල්ලෙක්. දෑසිරි මහතා කියේ සපු දෙස බලාය. ඔහුව දැන් නවත්තන්නට නොහැකි බව සපු දනී. එයා යන්න මොනසී. අපි පුළුවන් උදව්වක් කරමු. අපර මොනවත් කරන්න බැරි වේ. සපෝ කිවි දෙනෙතේ මතුව කඳුලක් පිස දමාය. දයාසිරි මහතා කෙල්ලගේ කරට අතක් දමා ගත්තේ. එයා මීදුමක් වගේ අපි ගාවට ආවේ. මීදුමක් වගේම දැන් යනවා. කෙල්ලගේ වචනයක් පාසා ඇති දුක දයාසිරි මහතා ඇඳින්නේ. මිනිසු සදාකාලයටම නැති වෙන්නේ නැහැ චූටි මෙනික. ජීවිතයේ උන්න ආයෙත් අපිට මුණ ගැහෙනවා. එයත් එහෙම කවදාරි අපිට මුණ ගැහි. සබෝ දිග සුසුමක් කියලා කීවාය. ඒ සුසුමේ මහා දුකක් සැඟවී තිබුණි. කොල්ලට උතන සීතලයි. ඇතුළට එන්න කියන පුතේ. මං කියන්නම් සීයේ. දැසරි මාතා ඇතුළට යද්දි සපු එහෙමම පහලට බැස්සාය. දැන් රාත්‍රී 11ත් පසුයි ඇත. මිදුලිය සීතල කොතරම්ද ඇයට වැටහුනේ ෆාම් හවුස් එකේ පහලට බැස්ස පසුයි. සපෝටෝ ගැන දැනෙන්නේ එසේමසේ දුකක් නොවේ. නිදාගන්නට අසීරු පුදුමාකාර දුකකි. ඔහුගේ දැස් ඇත කන්දේ මුදුනට යොමු ඇත. මේ මීදුම් කළුවර මැද ඒ කන්ද හරියට පෙනෙන්නේ නැත. ඒත් කන්දේ තැනතැනව කුඩා එලි දිස්සෙයි. ඒ ආස තරම් උසට කන්දක් ඇති බව සිතාගත හැකි ඒ එලි නිසායි.